කුරුණෑගල ශික්ෂණ රෝහලේ ඒ වගේම තඹුල්ල මහ රෝහලේ සේවය කරපු ශාප්ෂාබ්දී ප්‍රසවහා නාරි වෛද්‍යවරයෙක් වුණා. ඒ සම්බන්ධ ශල්‍ය කර්ම කරන වෛද්‍යවරයෙක් හැටියට ප්‍රසවහා නාරි වෛද්‍යවරයෙක් විශේෂඥ වෛද්‍යවරයෙක් යටතේ ක්‍රියා කරන වෛද්‍යවරයෙක් හැටියට ඔහු කටයුතු කළා තියෙනවා. ඉතින් එහිදී ප්‍රසවහා නාරි විශේෂඥ වෛද්‍යවරයෙක් යටතේ කටයුතු කරන ශාප්ෂාබ්දීන් සෑහෙන ශල්‍ය කර්ම ප්‍රමාණයක් කුරුණෑගල රෝහලේදී කළා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධ නඩුවේ අපි කරුණු වර ගණනාවක් මොහොම පැහැදිලිව මතු කරා. ඔහු කරපු ශල්‍ය කර්ම අසාමාන්‍යයි, කාලය සීමිතයි, මැහුම් වෙදීමේ අක්‍රමවත් බව, පැලෝපියන් නාලය නිල විදියට ආවරණය කිරීම, බිරිඳගෙන් සහ ස්වාමි පුරුෂයාගෙන් අහන්න නැතුව සිදු කිරීම, දරුවෙක් මාරු කර වෙනත් දෙමාපියන්ට බාර දීම ආදී බරපතල චෝදනා ඔහුට එල්ල වෙලා තිබුණා. ඉතින් මේ සම්බන්ධයෙන් අපි නොහිටින්න ඒ වෙලාවේ ශාපිශාබ්දීන නඩුවක් නැහැ. ඒ වෙලාවේ නඩුව ගොනු කරමින් හිටියේ තිසේරා කියන එස්.අයි. ඒ වෙලාවේ නඩුව ගොනු කරමින් හිටියේ තිසේරා කියන පොලිස් නිලධාරි මහත්මයාත්, ඒ වගේම නිශාන්ති සිල්වා මහත්මයාත් තමයි ඒ වෙලාවේ නඩුව උසාවිය මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කරලා තිබුණේ. ඒ නඩුව ගොනු කිරීමට මූලිකව කටයුතු කරපු ප්‍රධානියා තමයි ශානි අබේසේකර. මේ තුන්දෙනාගේ මෙහෙයවීමෙන් තමයි මේ නඩුවක් නැහැ, මේ නඩුව ඉක්මනින්ම ඉවර කරන්න ඕනේ කියන තැන ඔවුන් ස්ථාවරයේ හිටියා. විශේෂයෙන්ම ඌට ඇපදීම, ඒ වගේම ලැබුණු සාක්ෂි සංවාද තබා ගැනීම, හරිතොරතුරු ඉදිරිපත් නොකිරීම ආදී කරුණු. ඒ විතරක් නෙවෙයි, පොලිසියේ පොලිස් විශේෂයෙන්ම නියෝජ්‍ය පොලිස් පරිතුමා, පොලිස් අධිකාරීවරයා ඒ ප්‍රදේශයෙන් ඔවුන් මාරු ස්ථාන මාරු කරේ ශාප්ෂාබ්දුගේ නඩුව මුල් කරගෙන ඒ පහුගිය රජයේ සමයේ. දැන් ප්‍රවෘත්තියක් යනවා. ඒ ශාප්ෂාබ්දීන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ඔහු නිදොස් කොට ලියුමක් කියවලා තියෙනවා කුරුණෑගල මහ රෝහලට, කුරුණෑගල රෝහලට. ඉතින් එහෙම ලියුමක් රාජ්‍ය සේවයෙන් යැවීම නොව එහෙම රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් එහෙම තීන්දුවක් ගෙන නැති බව මාධ්‍ය දුරකථනයට කතා කරා. විශේෂයෙන්ම ඒ සම්බන්ධයෙන් ලේකම්වරයාට, ලේකම්වරයා ප්‍රකාශ කළා එහෙම තීන්දුවක් අරගෙන නැති බව. විශේෂයෙන්ම රාජ්‍ය සේවා කොමිෂන් සභාව යටතේ තියෙන තවත් කමිටුවක්, ඒ කමිටුවට අපි කියනවා සෞඛ්‍ය පිළිබඳ සෞඛ්‍ය සේවා කමිටුව කියලා. ඉතින් සෞඛ්‍ය සම්බන්ධ වෛද්‍යවරයෙක් හෝ හෙදියක්ගේ හෝ ඒ ශේෂ්ත්‍රයට වෙනස් සේවකයෙක්ගේ නඩු තීන්දුව ගත යුත්තේ සාමාන්‍යයෙන් අර සෞඛ්‍ය සේවා කමිටුවේ. ඒ කියන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව යටතේ තමයි විශේෂයෙන්ම ගොඩක් සේවකෝ ඉන්න නිසා සෞඛ්‍ය සේවා කමිටුව කියලා විශේෂ එකක් ස්ථාපිත කරලා තියෙනවා. ඒක රාජ්‍ය සේවා කොමිෂන් සභාව යටතේ තියෙනවා. ඉතින් ඒක ගත තීන්දුවක් යම් කිසි විදියකින් එම ආයතනයෙන්, ඒ කියන්නේ රාජ්‍ය සෞඛ්‍ය සේවා කොමිෂන් සෞඛ්‍ය සේවා කමිටුවෙන් එහෙම තීන්දුවක් ගත්තා නම් ඒක අනිවාර්යයෙන්ම රාජ්‍ය සේවා කොමිෂන් සභාවට දැනුම් දෙනවා. ඉතින් සෞඛ්‍ය සේවා කමිටුවෙන් එහෙම තීරණයක් අරගෙනත් නැහැ, රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් එහෙම තීරණයක් අරගෙනත් නැහැ, කුරුණෑගල මහරෝහලෙන් එහෙම තීරණයක් අරගෙනත් නැහැ, රටේ ජනාධිපතිවරයා හෝ වෙනත් කෙනෙක් ඒ සම්බන්ධයෙන් එහෙම තීරණයක් ගන්න කියලා දැනුම් දීමක් කළත් නැහැ. නමුත් සමාජ ජාලාවල විශාල වශයෙන් පැතිරීමක් යනවා. සමහර විට මේ පිළිබඳ සමාජ ජාලාවල නිකම්ම කතා යන්නේ නැහැ, යම් තැනක යම් පුද්ගලෙක් සාකච්ඡා කරන්න ඇති. අපි හිතනවා එහෙම වෙන්නේ නැති කියලා. නැත්තම් සමාජ ශාලාවල මේ වගේ ප්‍රවෘත්තියක් පළ වෙන්නේ නැති. සමාජ ශාලා අවදීන් සිටීම ගැන අපි ඉස්තුති කරන අතර මේ වගේ සිද්ධියක් සිදු වුණා නම් ඒ සිද්ධිය කිසි ලෙසකින්වත් අපි වෙන්න ඉඩ තියන්නේ නැහැ. විශේෂයෙන් මේක ලංකාවේ මේ සිදුවිච්ච සිදුවීම අපි සලකන්නේ ජන සංහාරයක් හැටියට. මේක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නම් කරලා තියෙන ජෙනොසයිඩ් නැත්නම් ජන සංහාරයක් හැටියට. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි අන්තර්ජාතිකව කටයුතු කරන්න විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන ජනාධිපතිතුමා යටතේ මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරලා ඒ අදාළ කටයුතු සිදු කරගෙන යනවා. මොකද මේක රටේ විශේෂයෙන්ම සිංහල ජනතාව අවදි වීමටත් සිංහලව හැටියට හිතනටත් පළමුනේ මෙවැනි සිද්ධි. ඉතින් ඒ නිසා මෙවැනි සිද්ධි අපි එකෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ශාපිශාබ්දීන් වරදක් කළා නැත්නම් හිරිට දාන්න. නමුත් අපේ විශ්වාස කරනවා. ඉතින් අපි කියන්නේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණය කරන්න. මොකද අම්මලා මේ 900 ගන්නකට ළමයින් ලැබුණේ නිකන් නෙවෙයිනේ. එතන මොකක් හරි සිද්ධියක් වෙලා තියෙනවා. ඉතින් අඩුම ගන්නේ CID කම පිළිරන් තියෙනවා. මවුරු 100 ගන්නකට බරපතල ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඉතින් ඒ මවුරු 100 ගන්නකට නෙවෙයි එක්කෙනෙකුට තිබුණත් ඒක බරපතල ප්‍රශ්නයක්. ඉතින් ඒ නිසා ශාපිශාබ්දීන් ඇයි සිංහල මවුරුට ගහුවේ එකක් විතරක් ගහුවේ, ඇයි මුස්ලිම්වට දෙකක් ගහුවේ, ඒ වගේම
තව කරුණු ගොඩා උඹක් තියෙන මේ අතරවාරේ සිය සියලු දිනාගේ එකගත්වයෙන් අපි මේ පරීක්ෂණය කරන්න අපි සමාන විශේෂයෙන්ම අධිකරණයක් ඒ වගේම ඊට අදාළ පාර්ශවයන්ගේ එකගතාවෙන් මේ පිළිබඳ විශේෂ පරීක්ෂණයක් කරන්න නැත්නම් මේ පරීක්ෂණයේ කොයි දිශාවටද යා යුත්තේ කියලා නිර්දේශයක් ලබා දෙන්න කියලා අපි කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට අවධානය යොමු කළා. වෛද්‍ය පීඨයෙන් දීපු නිර්දේශයට අනුව පැලෝපියන් නාලයේ පමණක් පරීක්ෂා කිරීමෙන් මේ පිළිබඳ තීන්දුවක් ගත නොහැකි බව දැනට දැනුම් දීලා තිබෙනවා. ඉතින් ඒ නිසා මේ නඩුව දැන් කලින්ට වඩා ඉතා හොඳින් මේක විධිමත්ව සිද්ධ වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳ ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් කරાવી හරි තීන්දුවක් ලැබේවි. මවුරුන්ට සාධාරණත්වයේ ඉටු වේවි. සිංහල ජාතිය සංහාරය කිරීම සඳහා කරන්නට යෙදුන ඒ කූට කුරුම්ත්‍රණය මුළු ජාතිය හමුවේම හෙළිදරව් කරගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා.